මම පස්සර මුල්ලේ පඤ්ඤා ජෝති හාමුදුරුවෝ අපේ ජන බල පක්ෂයේ සමාජික අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ආසනය නම් කිරීම සම්බන්ධ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලු ලේකන අපි ඒ අවශ්‍ය කරන ආයතන වලට බාර දීලා තියෙනවා විශේෂයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට නීතිපති තුමා දැනුවත් කරලා තියෙනවා ඒ කොමසාරිස් කාර්යාලයේ මේ සම්බන්ධව අවශ්‍ය පරිදි කටයුතු කරන්න කියලා නමුත් මේ වෙනකන් මැතිවරණ කොමිසම කල් මරනවා අපිට මේක ලොකු ප්‍රශ්නයක් මොකද මුළු රටේම කතා කරනවාද හාමුදුරුවන්ගේ හාමුදුරුවරුන්ට අපහාස කරනවා මේ චීවරයට අපහාස කරනවා සම්බුද්ධ ශාසනයට අපහාස කරනවා මේ මන්ත්‍රී ආසනයක් නිසා එතකොට මේ මන්ත්‍රී ආසනය මේ වෙන විට නම් කිරීමේ වගකීම බලතලයේ සම්පූර්ණයෙන්ම තියෙන මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මැතිවරණ කොමිසමට නමුත් මේ වෙනකොට මේ මැතිවරණ කොමිසමේ ඉන්න ඒ නිලධාරීන් තුන්දෙනා මත තුනක් දරනවා කියලා අපේ මේ මන්ත්‍රී ආසනය පත් කිරීම තව තවත් පස්සරෙදගෙන යනවා. පැහැදිලිවම අහන්න ඕනේ මේ පිටිපස්සේ ඉන්නේ කවුද? මේ කුමන්ත්‍රණය කරන්නේ කවුද? මේ කාරණාව මන්ත්‍රී ආසනය පත් කිරීම සම්බන්ධයෙන් කල් මරනවා. ඉතින් ඒ පිළිබඳව අපි මැතිවරණ කොමසාරිස්තුමා දැනුවත් කරන්නට ආවේ වහා ක්‍රියාත්මක වන පරිදි ඔබතුමාගේ බලතල පාවිච්චි කරලා සහ අපේ ජන බල පක්ෂයේ පිළිගත්තු ලේකම්තුමා විසින් නිර්දේශ කරන ලද ඒ මන්ත්‍රීවරයව ඒ පුද්ගලයව මන්ත්‍රීවරයෙක් කැටියට පත් කරලා අපේ ජන බල පක්ෂයට අයිති මේ මන්ත්‍රී ආසනය වහම ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අපි මේ අවස්ථාවේදී කරන්න ආවේ. මේ අපේ ජන බල පක්ෂය වටා ගොඩනැගුණේ සිංහල බෞද්ධ මේ රටට ආදරය කරන මේ ජාතියට ආදරය කරන පිරිසක්. එතකොට මේ පිරිසගේ ඉල්ලීම මේ පිරිසගේ කැමැත්තට පහින් ගැහිමක් තමයි මේ මැතිවරණ කොමිසම මේ අවස්ථාව වෙනකොට කරන්නේ. මේ අය කියනවා මේ ලේකම්වරු දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. ලේකම්වරු දෙන්නේ තුන් දෙනෙක් පත් මේ දීපු ලියුම් තියෙනවා. ඒ නිසා මේක පත් කරන්න බෑ කියලා. අපේ ජන බල පක්ෂයේ මධ්‍යම කාරක සභාව, ඒ වගේම අපේ ජන බල පක්ෂයේ ඉහළ නිලධාරීන් ඇතුළු සියලු මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වුණු සියලු අපේක්ෂකයන් අපේක්ෂකයන්ගේ කැමැත්තෙන් ඉල්ලීමක් කළා තියෙනවා. අපේ ජන බල පක්ෂයේ නව ලේකම්වරයාගෙන් ඒ ලැබුණු ලිපියට අනුව මේ පත්වීම කරන්න කියලා නමුත් ඒක කරන්නේ නැහැ. ඒ අස්සේ විශේෂයෙන්ම කියන්නට ඕනි මේ රටේ 67,000ක් ඡන්දෙ දුන්නේ ගෝනි බිල්ලන්ටවත් එහෙම නැත්නම් හැංගි හැංගි සෙල්ලම් කරන හැංගි මුත්තන්ටවත් නෙවෙයි. අතුරුරේ රතන හාමුදුරුවන්ට අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනි මේ හැංගි මුත්තම වහම නතර කරන්න හාමුදුරුවනේ. මොකද මේකෙන් මේ සිවුරට එහෙම නැත්නම් මේ ශාසනයට මේ ජාතියට ලොකු හානියක් වෙන්නේ. ඔබ වහන්සේ පිළිබඳව අපිට කතා කරනකොට කලකිරීමක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි අපි ජාතික හෙළුවරමේ මේ රටේ පාර්ලිමේන්තුවට යව්වේ නිකන් නෙමෙයි. ඔය මන්ත්‍රීවරු මාරු කරන්න එහෙම නැත්නම් වෙනත් වෙනත් පක්ෂවලට පැනලා රජයන් මාරු කරන්න එහෙම නැත්නම් පන්සල්ට ගිහිල්ලා හරි එහෙම නැත්නම් වතු මිලදී අරගෙන මේ වගා සංරක්ෂණය කරන්න නෙමෙයි මේ එහෙම නැත්නම් මේ කුෂිකර්මයේ දිනු කරන්න නෙමෙයි රතනහාමුදුරුව 2004 හෙළුවරමේ පාර්ලිමේන්තුවට යව්වේ රතනහාමුදුරුවලා පාර්ලිමේන්තුවට යවනකොට තිබුණා මේ රටේ හොඳ මාතෘකාවක් ධර්ම රාජ්‍යයක් උදෙසා වූ පාරමිතා පෙරහැරට තමයි රතනහාමුදුරුව පාර්ලිමේන්තුවට යව්වේ කරාද ඒක අද වෙනකන් අවුරුදු 15ක් හිටියා හෙළවුරුමේ සීසී එකට කඩලා දැම්මා පාඩලී චම්පික වෙන වෙන පැතිවල පැන පැන ගෙම්බා වගේ කපටි ගමින් යුත්තව කටියතු කරනවා එතකොට රතනහාමුදුරුව මේ අවස්ථාවේදී කරන්නේ මේ ගොඩනැගුණු ජාතික බලවේගය නැවත වතාවත් යට ගහලා මේ රතනහාමුදුරන්ගේ කූට පව්කාර අරමුණ ඉටු කරගන්න තමයි උන්වහන්සේ මේක කරන්නේ ඉතින් අපි අහනවා රතනහාමුදුරන්ගෙන් අපිට මතකයි දළදා මාලිගාව ඉදිරියට ගිහිල්ලා උන්වහන්සේ මහා විශාල විදිහට මහා ලොකුවට තමන්ගේ ජීවිත පරිත්‍යාගය කරලා මාරාන්තික උපවාසයකට වාඩි වෙනවා මේ මුස්ලිම් මන්ත්‍රීවරු කීප දෙනෙක් අයින් කරන්න කියලා. තමන්ගේ ජීවිතේ පූජා කරනවා කියපු රතනහාමුදුරන්ට දැන් මේ මන්ත්‍රී ආසනයේ පෙරේතකමේ උන්වහන්සේ මේ කතාව අතහැරගන්න බැරි වෙන්නෝ. මොකද මේ තියෙන තණ්හාව. ඒ නිසා නැවත සිහිපත් කරනවා රතනහාමුදුරනේ හැංගි මුත්තන් සෙල්ලම් දාන්න එපා. වේදනිගම විමලතිස්ස හාමුදුරුව ඉන්න තැනකින් එළියට එක් කරගෙන ඇවිල්ලා මේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයට හෝ වෙනත් ස්ථානයකට ඇවිල්ලා අපේ ජන බල පක්ෂයේ සභාපතිතුමා ඇතුළු මේ පිරිසත් සමග විවෘතව සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ වහම විසඳලා දෙන්න කටයුතු කරන්න. මොකද රතනහාමුදුරුව මේ වේදිනිගම විමලතිස්ස හාමුදුරුව පැහැර ගැනීම සම්බන්ධව පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ ඉඳලා සම්බන්ධතාවයන් තියෙනවා කියලා අපට තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ පිළිබඳව මීට වඩා අවධානයෙන් ඉන්නවා. මැතිවරණ කොමිසම් සභාව ගන්න තීරණය පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා. මේ ඇත්ත තවදුරටත් මේ විදිහට කල් මරනවා නම් මේ අපට අයිති මේ මන්ත්‍රී ආසනය අපට ලබා දෙන්නේ නැත්නම් දහස් ගණනින් 67,000ක් අපිට ඉන්නවා මේ වෙනකොට මේ පක්ෂේ දහස් ගණනින් මෙතෙන්ට ගෙනල්ලා මේක වට කරලා මෙහෙට
ලොකු බලපෑමක් කරලා අපි අපේ අරමුණ ඉටු කර ගන්නවා කියන කාරණාව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. සාධාරණ සැකයක් මත වෙනවා මේ මේ කාරණාවන් සියල්ල සම්බන්ධව ප්‍රධාන දේශපාලන හස්තයක් මේ පිටිපසව තියනවාද කියලා ඒ සැකේ මත වෙනවා අපිට. අපි දැනට මේ වෙනකොට අපි නම් කරලා තියෙන අපේ සභාපතිවරයා අපි අපේ ලේකම්තුමා විසින් එය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට දැනුම් දීලා තියෙනවා. පැහැදිලිවම කියන්න ඕනි මේ අවස්ථාවේදී මේ රටේ බහුතරයක් සිංහල මිනිස්සු අපේ ජනබල පක්ෂය හරහා ඡන්දය දුන්නේ ඥානසාර හාමුදුරුව පාර්ලිමේන්තු විඳී කියන බලාපොරොත්තුවෙන්. එතකොට විශේෂයෙන්ම මේ රටේ අදටත් අපේ සියලුම මේ පක්ෂයේ ඔය කට්ටි පැනගෙන ඉන්න කීප දෙනා ඇරුණාට පස්සේ සියලු දෙනාම 99%ක්ම ඥානසාර හාමුදුරුව පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියන මතයේ ඉන්නවා. ඒ වගේම නීතිමය ප්‍රශ්නයක් තියෙන උන්වහන්සේට කෙලින්ම උන්වහන්සේව නම් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒකට අවශ්‍ය කරන කටයුතු අපි පක්ෂයක් විදිහට ඒ ලියකියවිලි මගින් බාර දීලා තියෙනවා. උන්වහන්සේ මොන වගේ මතයකද ඉන්නේ මේ පවතින තත්ත්වය ගැන? ඉතින් හාමුදුරුව බොහොම බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. තමත් උන්වහන්සේ මේ මන්ත්‍රී ආසනයක් හිඟා කරනවත් මේවා පස්සෙන් ගිහිල්ලා ඉල්ල ගිහිල්ලා උන්වහන්සේට වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ දැන් අවුරුදු 12ක් විතර වැඩ කරලා තියෙනවා අපි ඥානසාර හාමුදුරුව මේ මන්ත්‍රී ආසන නැතුව. නමුත් උන්වහන්සේගේ මේ ජාතික ව්‍යාපාරය මේ මන්ත්‍රී ආසනේ නැති වුණා කියලා නතර කරන්නේ. ගැටුමක් නැහැ. නමුත් මෙතන මේ මන්ත්‍රී ආසනය සම්බන්ධව උන්වහන්සේ උත්සාහ කරනවා බොහෝසේ මේ මන්ත්‍රී ආසනය ලබා ගන්න කොහොම හරි මොන විදියකින් හරි. ඉතින් ගැටුමක් නෙවෙයි මේ 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 තියෙන ප්‍රශ්නය निराකරණය කරගන්නට පුළුවන් රතනහාමුදුරුව එළියට ආවනම් එළියට ආවලා සාකච්ඡා කරන්න ප්‍රශ්නයක් නැහැ. අපි වෘත්තයි.